සුබ දවසක් ඔයාලා හැමෝටම අද අපි කතා කරන්න හදන්නේ අභිධර්මය ගැන පැහැදිලිව කතා කරන වීඩියෝ මාලාවේ 4 වෙනි කොටස කතා කරන්න. අද මාතෘකාව විසිතුරු සිත. අභිධර්මයේ වීඩියෝ මාලාවේ සිතේ හැටි ඉගෙනගෙන දෙවෙනි වීඩියෝ තමයි අද අපි කතා කරන්නේ. අද වීඩියෝ එකෙන් සිත ගැන තවත් බොහෝ දේවල් කතා කරමු. ඔබට හැකිනම් අපි කලින් කතා කරපු අභිධර්ම වීඩියෝ නැවත වාරයක් නරඹලා ඒ දේවල් මතක් කරගන්නත් පුළුවන් නම් ඒක ඉතාමත් වටිනවා මේ වීඩියෝ එක ඔයාලා බලද්ද. ඉතින් මේ වටිනා වීඩියෝට යන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කන ඔබන් අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්නා අයට දැනගන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මේ පිළිබඳව කතා කරමු. සිත කියලා කියන්නේ දැනීම කියන ලක්ෂණය බව අපි පසුගිය වීඩියෝ එකෙන් පැහැදිලි කළා. ඒ අනුව සිත දැනීමක් ඇති ඕනෑම දෙයකට සත්වයක් කියලා සම්මුතිය පනවා ගැනෙනවා. සිතක් නැති ගස්, ගල්, ඇඳ පුටු ආදී ඒ සත්වභාවය නැහැ. සිතක් නැති මුත ශරීරෙත් කලින් තිබුණු ඒ සත්වභාවය තවදුරටත් ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා මේ සිතේ ආත්මය කියලා සාර වශයෙන් ගත හැකි කිසිවක් නැති උනක් ඒ සත්ව පුද්ගලභාවය ඇති කරන දෙයක් බව ඔබ තේරුම් ගත යුතුයි. මේ ආකාරයට පංචස්කන්ධයෙන් සෑදුණු මගේ සම්මුති ශරීරය තුලත් සිතක් තිබෙනවා. ඔබේ ශරීරය තුලත් සිතක් තිබෙනවා. තිරිසෙනෙකුගේ, ප්‍රේතයෙකුගේ හෝ අපායගාමි නිරිසත්වයෙකුගේ ශරීරවලක් සිතක් තිබෙනවා. දේව බ්‍රහ්ම මේ ආදී ශරීරවලක් සිතක් තිබෙනවා. රහතන් වහන්සේ තුලත්, බුදුරජාණන් වහන්සේ තුලත් සිතක් තිබෙනවා. මෙසේ මේ සම්මුති ශරීරය කියන ගුහාව ඇතුළත හටගන්නා නිසා මේ සිත ගුහාසයන් එවන් නැත්තම් ගුහාවක වාසය කරන කෙනෙක් ලෙස හඳුන්වා තිබෙනවා. මේ භෞතික ශරීරය කියන ගුහාවෙන් පිට සිතට පවතින්නට හැකියාවක් නැහැ. ඔබ ගෙදර ඉඳලා අනුරාධපුරයේ ථූපාරාමය ගැන හිතන විටත් ඔබේ සිත ඇතිවන්නේ ථූපාරාමය අසල නෙවෙයි. ඔබේ ශරීර කූඩුව තුලම බව අමතක කරන්න එපා. සිතට මේ භෞතික ශරීරයෙන් බැහැරව ආසේ පාවෙමින් ඉන්නට බෑ. එය මේ ශරීරේ හැරදා යන්නේ මරණයේදී පමණයි. මේ ශරීරයේ සිත පවතින තැන මේකයි කියලා නිශ්චිතව එක තැනක් පෙන්වන්න බෑ. විවිධ අවස්ථාවලදී මේ සමින් වටවුණු ශරීරය ඇතුලේ විවිධ තැන්වල සිත ඇති වෙනවා. නාම ධර්මයක් වූ මේ සිත හැම වෙලාවෙම පවතින්නේ රූප ධර්මයක් ඇසුරු කරගෙන. මෙසේ සිත ඇතිවන තැන්වලට වස්තු කියලා කියනවා. උදාහරණයක් විදියට හිතන්න ඔබ මලද්ධියා බලනවා කියලා. එවිට දකින්නවා කියන සිත ඇති වෙනවා. දකින්නවා කියන සිතට අපි කියනවා චක්කු විඥානය කියලා. ඔය චක්කු විඥානය ඇති වෙන්නේ ඇස තුල කියන කාරණය පැහැදිලි නේද? අපි බලමු හරියටම කොතනද ඒ සිත ඇති වෙන්නේ කියලා. අටුවාවේ කියන විදියට ඇසේ පිටුපස තියෙනවා උකුණු හිසක් තරම් සිවි හතක් තියෙන චක්කු පාසාද කියන රූපය. ඒක අයිති වෙන්නේ සතර පරමාර්ථ වලින් රූප කාණ්ඩයට. ආලෝකය ආදී අවශ්‍ය කාරණා සම්පූර්ණ වුණාම මලේ ඡායාව මේ ඇසේ තිබෙන චක්කු පාසාද කියන රූපේ ගැටෙනවා. ඒ ක්‍රියාව හරියට කැඩපතකින් රූපයක් ගන්නවා වගේ. ඒ විදියට සිතක් ඇතිවෙන්න අවශ්‍ය අරමුණ ඇතුළු වීමට ඉඩ දෙන දොරක් වගේ නිසා චක්කු පාසාද රූපයටම කියනවා චක්කු ద్వාරය කියලා. මේ විදියට රූප අරමුණ චක්කු ద్వාරයෙන් ඇතුළු වෙනවා සමගම ඒ චක්කු ප්‍රාසාද රූපයම ආශ්‍රය කරගෙන වේදිකාව කරගෙන උපස්තරය කරගෙන එතනම චක්කු විඥානය කියන සිත ඇති වෙනවා. මෙහෙම සිතක් ඇතිවීමට උපස්තරයක් වන නිසා චක්කු ප්‍රාසාද කියන රූපයටම කියනවා චක්කු වස්තුව කියලා. මේ විදියට පෙනීම කරන චක්කු විඥානය ඇති වෙන්නේ චක්කු වස්තුව තුල. මේ විදියට ඇසීම කියන සෝත විඥානය ඇති වෙන්නේ කනේ ඇතුළත රෝම පිරුණු මුද්‍රාවක් තුල තිබෙන සෝත වස්තුව කියලා හඳුන්වන සෝත පාසාද රූපය තුල. ගාන විඥානය, ජීව විඥානය, කාය විඥානය කියන ඒවත් ඊට අදාළ වස්තු තුලයි ඇති වෙන්නේ. මේට අමතරව ඇති අනිත් සියලුම සිත් ඇති වෙන්නේ හෘද වස්තු කියන රූපය තුල බවයි අටුවාවේ කියන්නේ. මෙතනදී මේ හෘද වස්තු කියලා කියන්නේ ඔය වෛද්‍ය විද්‍යාවේ ගොන්නන හෘදය හෝ ලේ ධාතුව නෙවෙයි. ඒ හෘදය තුල ලේවල ගිලී පවතින ඇසට අසු නොවන එක්තරා සූක්ෂම ස්වභාවයකට තමයි මේදී මේ හෘද වස්තු රූපය කියලා කියන්නේ. අරූපී බ්‍රහ්මයන්ට සිතක් තිබුණත් ශරීරයක් නැහැ. ඒ නිසා ඔවුන්ගේ වස්තුවක් ආශ්‍රයෙන් තොරවම සිත් හටගන්නවා.
ඒ කියන්නේ ඔවුන්ට යම්කිසි රූපයක් වස්තුවක් නැතිව වුණත් සිත් හට ගන්නවා තේරුම් ගැනීමේ පාසුව පිණිස මම මේ දේවල් ඔයාලට මේ තරම් විස්තර කළා දැනට ඔයාලා මතක තියාගන්න ඕනේ ඉතම පොඩි දෙයක් ඒ තමයි චක්කුපාසාද සෝතපාසාද ගානපාසාද ජීවපාසාද කායපාසාද සහ හෘදේ වස්තු කියන ස්ථානවල සිත් ඇති වෙනවා කියන කාරණේ මේ කරුණු හරියටම තේරුම් ගන්න නම් රූප ගැන දැනගන්න ඕනේ රූපකාණ්ඩයේදී අපි ඒ ගැන වැඩිපුර සාකච්ඡා කරමු ඉදිරියේදී සිතට දැනෙන සිතින් ගත යුතු සිතින් සිටිය යුතු දෙයට අරමුණ එහෙම නැත්නම් ආරම්භණය කියලා කියන බව අපි කලින් වීඩියෝ එකේ සඳහන් කළා සිතක් ඇතිවීමට එසේ දැනගත යුතු සිටිය යුතු දෙයක් හෙවත් අරමුණක් තිබිය යුතුමයි එවැනි අරමුණක් නොමැතිව කිසිම සිතක් හටගන්නේ නැහැ සිතට ගත නොහැකි අරමුණක් නැහැ අතීත වර්තමාන අනාගත කියන මේ කාල තුනටම අයත් සියලුම චිත්ත චෛතසික රූප ධර්මය වගේම කාලමුක්ත නිර්වාණය හා සියලුම ප්‍රඥාප්ති මේ සිතට අරමුණු වශයෙන් හැසිරෙනවා ලෞකික හෝ ලෝකෝත්තර පරමාර්ථ වූ ප්‍රඥාප්ති වූ සංකත වූ අසංකත වූ ඒ සියල්ල සිතින් ගන්න පුළුවන් අතීත වර්තමාන අනාගත කියලා කාල ભેදයක් මේ හිතට නැහැ මේ ආකාරයට කිසියම්ම හෝ එක් සිතකටවත් අරමුණක් විය නොහැකි කිසිම දෙයක් මේ විශ්ව ධාතුවේ නැහැ නමුත් සියලුම සිත්වලට සියලුම දෙම අරමුණු කළ හැකි කියන වැරදි අදහස ඇති කරගන්න එපා සමහර සිත්වලට අරමුණු කරගන්න බැරි දේවල් තියෙනවා උදාහරණ කීපයකින් මේ කාරණේ දැම්මම පැහැදිලි කරන්න ඕනේ කියලා මට හිතෙනවා නැත්තම් සමහරක් අය මේක වැරදියට ගන්න පුළුවන් අභිධර්මයේ රූප කාණ්ඩයට පරමාර්ථ ධර්ම 28ක් අයිති බව අපි කලින් වීඩියෝ එකකදී ඔයාලට කිව්ව මතක ඇති ඒ රූප 28න් එකක් තියෙනවා රූප එව නැත්තම් වර්ණ රූපය කියලා අපට ඇසින් දැකිය හැක්කේ ඒ රූප රූපේ පමණයි අනෙක් රූප 27ම ඇසින් දකින්නට බෑ ඒ කියන්නේ ඇසේ ඇතිවන දැනීම හෙවත් චක්කු විඥාන සිද්දකට අරමුණු වන්නේ වර්තමානයේ ඇසට හසුවන සීමාවේ ඇති රූප රූපය පමණයි අනෙක් කිසිම දෙයක් චක්කු විඥාණයට අරමුණු කරගන්නට බෑ ඔය රූප 28 අතර සද්ද රූපය කියලා හඳුන්වන තවත් රූපයක් තියෙනවා කණේ ඇතිවන දැනීම හෙවත් සෝත විඥාන සිත් දෙකට අරමුණු වන්නේ වර්තමානයේ සමීපයේ ඇති ඒ සද්ද රූපය පමණයි ඊළඟට අපි අකුසල් කරන විට ඒ අකුසල් සිතට කිසිසේත්ම සෝවාන් ආදී මාර්ගඵල සිත් අටක් නිර්වාණය කියන නව ලෝකෝත්තර ධර්ම අරමුණු කරගන්න බෑ අනිත් ඕනෑම දෙයක් අරමුණු කරගෙන අකුසල් කරන්න පුළුවන් උදාහරණයක් විදියට දේවදත්ත බුදුරජාණන් වහන්සේ වෙත ගලා පෙරළමින් ආනන්තරීය පාප කර්මයක් කරගන්නා විට ඔහුගේ අකුසල් සිතට අරමුණ වුණේ බුදුරජාණන් වහන්සේ. තවත් උදාහරණයක් ගත්තොත් රූපාවචර ප්‍රථම ධානය සිතට අරමුණු කරගන්න පුළුවන් වෙන්නේ සම 40 කර්මස්ථාන වලින් 25ක් පමණයි. එනිසා ඉතිරි සමත කර්මස්ථාන 15න් සහ කර්මස්ථාන 9න අරමුණු වලින් ධාන ලබන්නට බෑ. ඊළඟට සුවන් මාර්ගය සුවන් ඵලය ආදී වශයෙන් ඇති මාර්ගඵල සිත් අටට අරමුණු වෙන්නේ නිර්වාණය පමණයි. වෙන කිසිම දෙයක් ඒ සිත් වලට අරමුණු වෙන්නේ නැහැ. ඔබ දැනට මේ සියල්ල මතක තබා ගැනීමට උත්සාහ කරන්න ඕනේ නැහැ. මේ උදාහරණ ඉදිරිපත් කළේ ඒ අවස්ථාවල ඇතිවන සිත්වලට අරමුණු කළ හැකි දේ සහ නොහැකි දේ තිබෙන බව පැහැදිලි කිරීමට. කොහොම වුණත් සෑම දෙයක්ම කුමන හෝ සිතකින් අරමුණු කළ හැකි කියන කාරණේ අපි පැහැදිලි කර ගන්න ඕනේ. ඔබ පණ පොතක් කියවමින් සිටින අවස්ථාවක් සිහිපත් කරගන්න. ඒ අවස්ථාවේ පවා ඔබේ සිත විවිධ අරමුණු වලට ගමන් කරන්න ඉඩ තිබෙනවා. සමහර විට එය ධර්ම කාරණයක් වෙන්නට පුළුවන්. සමහර විට අතීතයේ දුටු රුවන්වැලි මහාසය වෙන්නත් පුළුවන්. තවත් වෙලාවක මනං කල්පිතව මවාගත් දෙවියෙක්ව ප්‍රේතෙක් වෙන්නත් පුළුවන්. එමන් නැත්තම් අවටින් දෙනෙන හඳුන් කූරු සූඳක්ව ඝණ්ඨානාදයක් වෙන්නත් පුළුවන්. එමන් නැත්තම් වෙන දෙයක් වෙන්නත් පුළුවන්. මේ ආකාරයට සිතට කාලයේත් අවකාශයේත් බොහෝ ඈතින් ඇති අරමුණු ගන්න පුළුවන්. ඒ නිසායි ඒට දුරං ගමන් එමන් නැත්තම් දුර ගමන් යන කෙනෙක් කියලා කියන්නේ. නමුත් ඒ අරමුණ කොහේ තිබුණත් සිත ඇති වෙන්නේ මේ ශරීර කෝඩුව තුලම බවත් අමතක කරන්න එපා. සිතට ගත හැකි අරමුණු අනන්තයි. අතීත වර්තමාන අනාගත කාලාත්‍රයට අයත් අනන්ත ප්‍රභේද සහිත රූප 28 සිත චෛතසික 54ද කාලමුක්ත නිර්වාණයද සියලු ප්‍රඥාප්තිද කියන නාම වූ රූප වූ ප්‍රඥාප්ති වූ පරමාර්ථ වූ ලෞකික වූ ලෝකෝත්තර වූ සියලුම දේ අරමුණු කරගනිමින් එකිනෙකට වෙනස් දැනගැනීම් සහිත සිත් අපරිමිත ගණනාවක් ඇති වෙන්න පුළුවන්. එකම වස්තුවක උනා ඒ බලන කෝණය ආලෝක තත්ත්වය ආදී දේවල් අනුව වෙනස් වූ දැනගැනීම් සහිත සිත් ඇති වෙනවා. ඒ වස්තුවේ වර්ණය, සුවඳ, තදබව ආදී ලක්ෂණ වෙන වෙනම ඒ වස්තුව තනි ප්‍රඥාප්තියක් විදිහට සිතින් අරමුණු කරගන්න පුළුවන්. එකම අරමුණක් අරගෙන
එක් පුද්ගලයාට ඇතිවන සිත් පවා එකිනෙකට වෙනස්. ඒ වගේම එකම පුද්ගලයාට වෙනස් අවස්ථාවලදී එකම අරමුණක් අරගෙන ඇතිවන සිත් පවා එකිනෙකට වෙනස්. ඒ නිසා සිතතරම් වෙනස්කම් සහිත විසිතුරු වෙච්ච වෙන දෙයක් නම් මේ විශ්වේ නැහැ. මේ ආකාරයට සිතේ ඇති මේ විචිත්‍රභාවය නිසාමයි මේ සිතට චිත්ත කියලා කියන්නේ. මේ විසිතුරු සිත ගැන තවත් බොහෝ දේවල් කියන්නට තියෙනවා. ඉදිරි අභිධර්මයේ පිළිබඳව කතා කරන මේ වීඩියෝ එකකින් ඒ දේවල් ගැන වැඩිපුර කතා කරමු. ඉතින් මෙච්චර ගැඹුරු දහමක් සරල කරලා ඔයාලට කියලා දෙන එක ලේසි දෙයක් නෙමෙයි. ඉතින් මේ ගැඹුරු ධර්මය ඔයාලා කොහොම හරි අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මොකද මේ ජීවිත කාලය ඇතුළත අභිධර්මය අවබෝධ කරගන්න පුළුවන් නම් ඒක ඔයාලගේ මතු ජීවිතවලට ඉතාමත් වටිනවා. ඉතින් මොකද කියන්නේ මේ සුවිශේෂී වීඩියෝ මාලාව ගැන? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒක අපට මේ වීඩියෝ මාලාව කරගෙන යන්න ගොඩක් වටිනවා. ඉතින් මේ වටිනා ධර්මදානමය වීඩියෝව නොදන්න අයට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon ඔබන්නත් අමතක කරන්න එපා. අදට එනවා සමගන්නම්. ඔබට සුබ දවසක්.